පැටන් නොය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හැටන් පොලිස් කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී. නීති විරෝධී ලෙස ප්‍රදේශ රැසක අයිස් මද්‍රව්‍ය සහ මත්පැති ජාවාරමේ යෙදුණු කාන්තාවක ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අලුත්ගම පොලිසිය සිදු කළ වැටලීමකදී. භාවිතයට නුසුඳුසු කසලතේ ගබඩා කර සන්තකේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය බූවැලිකඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී. මස් පිණිස නීති විරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සිය බහරයට ගැනීමට ගල්කිරියාගම පොලිසිය සමත්ව තිබෙනවා. තිරසර සංවර්ධනයේ සඳහා වූ 10 වැනි ආසියා ශාන්තිකර සංසදයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උපසභාපතිවරයෙකු ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ තේරීපත් වී තිබෙනවා. එය තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වෙනවා. මෙම ධූරයට පත්වීම තමන් ඉතා ගෞරවයෙන් සලකන බවයි එම සංසදයේ අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ. පොළොන්නරුව සිරිපුර ප්‍රදේශයේ විදුලි උපකරණ අලෙවිසලක් බිඳ භාණ්ඩ සොරාගත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව කොට්ටාෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 66ක් පමණ වන බවයි වාර්තා වන්නේ. යතුරුපැදියක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඒ හිඟුරක්ගොඩ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේදී. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.